අප ස්වාමීන් වහන්ස එමනම් අපි පැහැදිලි කරගමු තේරවාදයේ මූලික ධර්ම සිද්ධාන්ත හොඳයි ඒක ඉතාම වැදගත් ශාලිකා ඒක ඉතින් ගොඩාක් ලොකු යම් අධ්‍යයනයක ප්‍රතිඵලයක් වෙන්නට ඕනේ තේරුම් ගැනීම අනිවාර්යයෙන්ම ශාලිකා කියුවත් වගේ ප්‍රඥාවේ කිනකාගේ මට්ටම අනුව තමයි ඒකත් තේරෙන්නේ නෙවෙයි අපි සැකමින් ගමු මොකද්ද තේරවාදය ඒක ඇත්තම ගොත් එහෙම මම මෙලිසනා කරන්නේ මට තේරිච්ච විදිහට නේද ඒක මගේ ප්‍රඥාවෙන් සීමාවක් තේරෙන්නේ එතකොට අපි ගත්තොත් එහෙම තේරවාදයේ තියෙන මූලිකම සිද්ධාන්තයක් තමයි මේ ධර්ම කොටස් ටිකක් තියෙනවා ඒක ඇත කියන එක ඇත දැන් සමහරලාට අපිට දැන් මම නිකන් ගත්තොත් එහෙම සමහර වෙලාවට අහනවා ඇති මේ බාහිර තියෙන සියල්ලක්ම හිතේ මායාවක් කියලා දේශනා නේද අහලා ඇති නේද මේ සියල්ලක්ම හිත ඔව් මේ සියල්ලක්ම හිතෙන් ගොඩනගාගත්ත දේවල් මේ මොකක්වත් නෑ සත්‍ය වශයෙන් කියලා දේශනා ඇති අහලා ඇති ඕනතරම් එහෙම දේශනා යනවා මතක තියාගන්න මේ එක්කදු දේශනාවක් තේරවාද විවරණයක් නෙවෙයි මම නැවත කියනවා ඒක තේරවාද විවරණයක් නෙවෙයි බාහිර දැනගත නොහැකි කියලා කවුරු හරි කිව්වොත් ඒක මම කියන්නේ ඒක වැරදි කියලා හොඳට මතක තියාගන්න ශාලිකා මම කවදාවත් ඒ කාටවත් චෝදනා කරන්නේ වැරදි කියන්නේ අධර්මවාදයක් කියන්නේ ඒ තමයි ඒ ස්වාමින් වහන්සේ ඕ ඒ කෙනා බුදුරජාණන් වහන්සේගේ ධර්මයේ විවරණය කරපු ක්‍රමය හැබැයි තේරවාද විවරණයේ හැටියට ඒක වෙනස්. තේරවාද විවරණයේ හැටියට රූපය ඇත. සිතක් ඇත. චෛතසික ඇත. නිවන ඇත. ඇත කියන එකේ තේරුම නිත්‍යයි කියන එක නෙවෙයිනි. මොහොතකට සුළු මොහොතකට හරි ඇත. ඒ ප්‍රතිලා නිරුද්ධ වෙනවා. නිරුද්ධ ඒ කාලය ඇතුළත එයයි විද්‍යමානයි. පවතිනවා. සමිනස එහෙම පැහැදිලි කරද්දී ඇත්තම අවබෝධ කරගන්න පහසුයි ඒ කියන්නේ මේ සියල්ලක්ම කිසිම දෙයක් පැහැදිලිව නොපෙනෙන හිතක් නෙමේ උත්සාහ කරන්නේ පුද්ගලෙක් නෙමේ උත්සාහ කරන්නේ මේ ධර්මයේ දකින්න අපේ සමිනහංස. ඉතින් එතකොට මේ ඒ දේවල් තේරවාදී හැටි ඇත. ඒකේ යර වාදයක් නැහැ. දැන් කෙනෙක් කියන්න පුළුවන් අත්ථීති ඒකෝ අන්තෝ නත්ථීති ඒකෝ අන්තෝ කියලා දේශනා දෙන්න. ඇත යන එකාන්තයක් නැත යන එකාන්තයක්. කච්චාන පොත්ත සූත්‍රයෙන්. ඒ සූත්‍රය සම්පූර්ණයෙන් අධ්‍යයනය කරන්න ඕනේ. මේ වාක්‍ය විතරක් නෙවෙයි. ඒ සූත්‍රය අධ්‍යයනය කරාම සම්පූර්ණ තේරවාද විවරණයේ හැටියට ඒ සූත්‍රයේ තියෙන වචනයක් වචනයක් ගන්න අපි අර්ථකථනය කරාම එතන බුදුරජාණන් වහන්සේ අර්ථකථනය කළා කියන්නේ ඇත යනු එකාන්තයක් කියලා කියන්නේ මරණින් මත්තේ ආත්මය ඇත කියලා කිව්වොත් ඒක එකාන්තයක් මරණින් මත්තේ ආත්මය නැත කිව්වොත් ඒක තවාන්තයක් මොකද්ද සාස්වතර දෘෂ්ටියයි උච්ඡේද දෘෂ්ටියයි ඒක දේශනා වෙනෝනේ දුකක්මයි උපදින්නේ දුකක්මයි නිරුද්ධ වෙන්නේ කියලා ආර්ය ශ්‍රාවකයා තේරුම් ගන්නවා දුක නැත නෙවෙයි දුක ඇත දුක කියලා කියන්නේ මේ නාම රූප ධර්ම වලට නමක්. ඒක අපි ඉදිරියට විස්තර කරගමු ওই ගැඹුරු කාරණාව. එතකොට ඔය අර අචේල කස්සප කියන පරිබ්‍රාජකතුමාට බුදුරණන් වහන්සේ ඇවිල්ලා අහුවන්නේ බුදුරණන් වහන්සේගේ ස්වාමීනි මේ දුක තමන් විසින්ද කරගත්තේ. එතකොට කිව්වා මා හේවං කස්සප. දේශනා කරන්නේ මා හේවං කස්සප. කස්සප මා හේවං බණි. එහෙම කියන්න එපා. එහෙම කියන්න එපා කියලා කියන්නේ. වෙන කෙනෙක් විසින් කළාද? ඊට පස්සේ හරන තමන් විසින් කළාද? එහෙම කියන්න එපා. වෙන කෙනෙක් විසින් කළාද? එහෙම කියනවා. තමනුයි වෙන කෙනෙකු විසින් කළාද? එහෙමත් කියන්න එපා. තමනුත් නැතුව වෙන කෙනෙකුත් නැතුව, ඒ කියන්නේ තමනුත් කලේ තමනුත් නොවේ වෙන කෙනෙකුත් නොවේද කියලා. එහෙම කියන්නත් එපා. එහෙනම් දුකක් නැද්ද? බුදුරජාණන් කියනවා නෑ නෑ. දුකක් නැහැ නෙවෙයි දුකක් ඇත. ඒ කොහොමද දේශනා කරේ? වචනයෙන්ම කිව්වොත් එහෙම නොකෝ කස්සප. ඒ කියන්නේ කනවා කින්නකෝ බෝ ගෝතම නත්ති දුක්ඛන්ති. එතකොට දුකක් නැද්ද? ඇයි උත්තර දුන්නේ නැන්නේ සාරීට? නකෝ කස්සප නත්ති දුක්ඛං. නකෝ කස්සප නත්ති දුක්ඛං. අත්තිකෝ කස්සප දුක්ඛං. නැහැ නෙවෙයි කාශ්‍යපේ ඇත දුකක් ඇත. මොකද්ද මේ දුක කියන්නේ? දුක යනු නාම රූප දෙකයි. එනිසා තේරවාද ත්‍රිපිටකයේ හැටියට තේරවාද අර්ථකථනයේ හැටියට මේ දුක වෙච්ච නාම රූප ධර්මයෝ විද්‍යමානයි. පවතිනවා. මොහොතයි පවතින්නේ. ඒ නිසා මතක තියාගන්න මූලිකම සිද්ධාන්තයක් තමයි මේ නාම රූප ධර්ම නිර්වාණේ ඇත කියන එක තේරවාදී නිර්වචනයක්. කවුරු හරි කිව්වොත් මේ සියල්ල හිතේ නිර්මාණ. මේ කිසිවක් අපිට දැනගන්නට බෑ. මේවා සිත සියල්ල හිතෙන් හටගත්තේ. එහෙම නැත්නම් මේ මොනවද අපිට බාහිර දැනගන්නට බෑ. මේ සියල්ලක්ම තේරවාදී නොවන නිර්වචන කියලා මතක තියාගන්න. තේරවාද භික්ෂුන් වහන්සේ කෙනෙක් වෙන්න පුළුවන් දේශනා කරන්නේ. නමුත් තේරවාද ධර්මෙ නෙවෙයි. උන්වහන්සේ ඔය දේශනා කරන දේශකයා බුද්ධ වචනේ තමන් තේරුම් ගත්ත විදිහක්.
ඉතින් කාට හරි රුචි නම් ඒ විදිය කමක් නෑ පිළිගත්තට ඉතින් අපිට මොනවත් කරන්න බෑ ඒකට ඒ තමන් රුචි බවනේ ඉතින් හැබැයි මතක තියාගන්න තේරවාද නිර්වචනය නෙවෙයි ඊට පස්සේ ගත්තොත් තේරවාදයේ හැටියට මේ පවතින ධර්මයෝ සංකත අසංකත කියලා දෙකට කැඩෙනවා මම ඒක ඉදිරියට විස්තර කරන්නම් මම කෙටියෙන් විස්තර කරුත් මේ සංකත පරමාර්ථ කියන ඒවා අපි ගන්න පරමාර්ථ ධර්ම කියලා චිත්තචෛසික රූප කියලා අහලා ඇති නේද චිත්තචෛසික රූප ඒ වගේම මේ සමහර ඒ චෛතසික ධර්මයන්ගේ සමහර අවස්ථා ටිකක් තියෙනවා පරමත්ත ජාතික කියලා අපි කතා කරන අනුසේ ධර්මයේ ඊට පස්සේ කර්ම ශක්තිය වගේම ඒවා ටිකක් වෙනස් අවස්ථාවක පවතින පරමාර්ථ ධර්ම ලෙස නෙවෙයි ගති ස්වභාව ටිකක් ලෙස පවතිනවා පරමාර්ථ ස්වභාව ටිකක් ලෙස ඒවා උපාද පිටි බංගා වගේ වෙන විස්තර කරන්න පුළුවන් දෙයක් නෙවෙයි නමුත් ඒවා වෙනම ධර්ම නෙවෙයි ඒ චෛතසිකයන්ගෙම එක්තරා අවස්ථාවක් ලෙස අපි සලකන්නේ ඒක මම විස්තර කරන්න පසුව දීර්ඝව ඊට පස්සේ අනුත්පන්න ධර්ම කියලා කොටසක් තියෙනවා අනුත්පන්න ධර්ම කියලා කියන්නේ උපදින්නට નિયમિત බව ධර්මයන්ගේ උපදින්නට નિયમિત බව ඒකේ නොමිදිහි ඇති බව ඒකට අනුපන්න ධර්ම කියලා. මේ සියල්ලක් සංකත කොටට වැටෙන්නේ. දැන් උදාහරණ මං කිව්ව සරලව දුවොත් එහෙම අපි අපේ ඊළඟ භවය දැන් මං අහුවතේ ඊළඟ භවය අනිවාර්යයෙන්ම නියත වෙලාද මේ වෙලාවේදී? එහෙම නැති වැඩක් නැහැ නේද අපි මේ කරන දේවල් නේ. සමහර කෙනෙක්ගේ නියත වෙලා තියෙන්න පුළුවන්. නමුත් අපි මරණාසන්න කටයුතු කරන විදිහ ඉදිරියේදී කටයුතු කරන විදිහ අනුව අපි සමහරට සුභතිර හෝ දුභතිර යන්න පුළුවන් නේද? එතකොට අපි මේ වෙලාව අපි ඊළඟ භවය නියත වෙලා නැහැ බහුතරයක් දෙනාගේ. නමුත් අපි නැවත ඉපදීම නැමැති දුක එක්ක බැඳිලානේ නේද? ඒක නිදහස් වෙලා නැහැනේ. මොකද්ද මේ බැඳිලා තියෙන දුක? මේ තමයි දුකේ ඉපදිය හැකි බව. ඒකට කියනවා අනුප්පන්න ධර්ම කියලා. මම ඒ විස්තර කරන්න. ඒ අනුප්පන්න ධර්මයන්ගේ මිදීම තමයි අපි නිවන කියලා හඳුන්වන්නේ. පැමිණිය හැකි දුකකින් මිදීම. ඒතර අනුප්පන්න ධර්මවලම තව අවස්ථාවක් තියෙනවා උපාදී ධර්ම කියලා නැත්නම් උපාදීනෝ ධර්ම කියලා. මේ තමයි සංකත පරමාර්ථ. හේතුන් නිසා හටගන්න, හේතුන් නිසා පවතින, හේතුන් නිසා අප්‍රහිණව පවතිනා වූ ධර්මයන් විස්තර. ඒ අසංකත පරමාර්ථය කියන්නේ නිර්වාණ ධාතුව, කෙලේශ නිර්වාණය, ස්කන්ධ නිර්වාණය කියලා විස්තර කරනවා. ඒ වගේම සමහර ආචාර්යවරු රේරුකාණි ස්වාමීන් වහන්සේ වැනි, ලේඩිස ආඩු වැනි ආචාර්යවරු සම්මුති නිර්වාණය, පදංග නිර්වාණය, විෂ්කම්ම නිර්වාණය වගේ දේවල් ඒ ත්‍රිපිටක අග්ගත් පොත් අනුසාරයෙන් විස්තර කරලා තියෙනවා ප්‍රායෝගිකව අපිට අත්දකින්න පුළුවන් අවස්ථාවක්. ඒව සමහර ආචාර්යවරුන් අතර ඒවල මතභේද තියෙන්නට පුළුවන්. එතකොට මේ තමයි තේරවාදීන මූලිකම සිද්ධාන්තය සංකත පරමාර්ථ සහ අසංකත පරමාර්ථ. ඊට පස්සේ තියෙනවා මේ ප්‍රඥප්ති කියලා අපි නම් කරගන්න දේවල්. නම් කිරීම සහ අපේ හිතට වැටහෙන දේවල්. ඒක අපි ඉස්සල්ලාට බෙදාගන්න. මොකද්ද පරමාර්ථ ප්‍රඥප්තිය කියලා අපි සරලව තේරුම් ගන්නට ඕනේ. ප්‍රඥප්තිය කියලා ගත්තම අදහස් පරමාර්ථ පවතින ආකාරය නිසා හිතේ ගොඩනගා ගන්න අදහසක්. එහෙම නැත්නම් අපි දාන නමක් අර්ථ ප්‍රඥප්ති නාම ප්‍රඥප්ති. ඊට පස්සේ ඒවා සිතෙන් තමයි අපි ඇති කරගන්නේ. සිතෙන් ගන්න ආරමුණක්. හැබැයි මේ ප්‍රඥප්තිත් නොවන අරකින් පරමාර්ථ වලට කෙලින්ම දාපු නැති තවත් ස්වභාව ටිකක් තියෙනවා. ඔය අනිෂ්පන්න රූප කීපයක්, ආකාශ ධාතුව, ඊට පස්සේ සමහර ප්‍රත්‍ය ශක්ති. සමහරවල් මේ බය වෙන්නට පුළුවන් මේ අහපු නැති වචන කියලා. නමුත් අපි ටික ටික විස්තර කරගන්නට ඕනේ. ගතිය කියලා ස්වභාවයක්. මේ වගේ දේවල් අපි අපරමා කියන්නේ පඤ්ඤප්තිත් නෙවෙයි අරකින් පරමාර්ථ ගණයට දාන්නෙත් නෑ. පරමාර්ථ ධර්ම ලෙස විස්තර කරන්නේ නමුත් යම් විද්‍යමාන ගති ස්වභාව ටිකක් අපිට දකින්නට පුළුවන්. මේ තමයි තේරවාදී දින මූලිකම සිද්ධාන්ත පරමාර්ථ වශයෙන්. ඊළඟට අපිට හම්බ වෙනවා ධර්මතා කියලා කොටසක්. ධර්මතා ඉපදෙලා බිඳෙනවා. හටගත් හැම දෙයක්ම බිඳෙන බව ධර්මතාවයක්. උඩ දැමූ ගලක් බිම වැටෙන බව ධර්මතාවයක්. කර්මයක් කරොත් විපාකයක් ලබා දෙන බව ධර්මතාවයක්. කර්මය ධර්මයක්, විපාකය ධර්මයක්. කර්මය නිසා විපාකේ හටගන්න බව ධර්මතාවයක්. එතකොට ඒ විදිහට ධර්ම ධර්මතා වෙනසත් අපි තේරුම් ගන්නට ඕනේ තේරවාදයෙන්දී. ඔය සමහර වෙලාවට අර්ථකථන ඇහෙනවනේ වෙනස් වෙන ලෝකේ වෙනස් නොවන එකම දෙය අනිත්‍ය කියලා. ඊට පස්සේ සබ්බේ සංඛාර අනිත්‍යයි කියන වචනේ වැරදි කියලා. නමුත් තේරවාදී හැටියට ඒක වැරදි නෑ. මොකද හේතුව? අනිත්‍යතාව උඩ දැමූ ගල බිම වැටෙන එක නිත්‍යයි කියලා කවුරුර කිව්වොත් ඒ ධර්ම ධර්මතා වෙනස දන්නේ නැතුව කියපු වචනයක්. උඩ දැමූ ගල බිම වැටෙනවා කියන එක ධර්මතාවයක්. රෝදයක් කරකිනකොට ඉස්සරහට යනවා කියන එක ධර්මතාවයක්. හටගත් යමක් බිඳෙන බව ධර්මතාවයක්. ධර්මතාව අපි තේරවාදයේ හැටියට නිත්‍ය අනිත්‍ය ලෙස කතා කරන්නේ නැහැ. ධර්මතාවය සත්‍යද? සත්‍ය වශයෙන් වැඩ කරන එකක්ද නැද්ද කියලායි අපි කතා කරන්නේ. ඒ නිසා අපිට ඉස්සරහටව පැහැදිලි කරගන්නට පුළුවන්. එතකොට කමහර කෙනෙක් හිතන්න පුළුවන් ඒ කියන්නේ අර අනිත්‍ය වෙන ලෝකයේ නිට්ට වෙන එකම දේ අනිත්‍යතාව කිව්වොත් මේක ධර්ම ධර්මතා ભેදේ දන්නේ නැතුව කියපු එකක්. ධර්මයක් තමයි නිට්ට හෝ අනිත්‍ය වෙන්නේ. ධර්මයක් තමයි නිත්‍ය හෝ අනිත්‍ය වෙන්නේ. ධර්මතාවයක් නෙවෙයි. ඔය අපි ඉස්සරහට විසඳ ගන්නට ඕනේ. ඊට පස්සේ තවත් තියෙනවා ඒකත් නැය නානත් නැය කියලා විවරණයක්.
නාම රූප පරම්පරාවක් එකට සලකන ක්‍රමයක්. ඒ පරම්පරාවේ වෙනම ධර්ම වෙන වෙනම සලකන ක්‍රම. මේ තමයි මූලික සිද්ධාන්ත. ඊළඟට තියෙනවා ප්‍රත්‍ය හේතුඵල සිද්ධාන්තය කියලා එකක් තේරවාදී. තේරවාදයේ හැටියට හේතුවක් නිසා ඵලයක් හටගන්නකොට හේතුවයි ඵලයයි එකිනෙකට වෙනස්. කවදාවත් එකක් නෙවෙයි. හේතුව නිසා අලුතින් ඵලය හටගන්නවා. ඒ වගේ මූලික සිද්ධාන්ත ටිකක් තියෙනවා අපි ආයි කැටවින් විස්තර කරගෙන යමු. එතකොට මේ සිද්ධාන්ත හරියට තේරුම් ගත්තම මතක තියාගන්න ඒක මත පදනම් වෙලා විදර්ශනාව අත උඩ තියෙන රේඛා වගේ මම නිකන් කියන්නේ උපමාව ටිකක් සරල වෙන්නට පුළුවන් නමුත් අත උඩ තියෙන රේඛා තරම් විදර්ශනාව පැහැදිලිව මාර්ගය පැහැදිලිව තේරුම් ගන්නට තරම් මේ ධර්මයේ විවරණය වෙලා තියෙනවා. ඒ නිසා අපි ක්‍රමානුකූලව සැකවින් මේ සිද්ධාන්ත සරලව ඉගෙන ගන්නට උත්සාහවත් වෙන්නට ඕන.